ආයුබෝවන් සියලුම දෙනාට අදත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ පහසෙන් පටන් ගන්න පුළුවන් ස්වර්ණ රැකියාවක්. අද අපි බබාලට ගෙදරට අඳින කලිසම් සයිසස් අනුව වර්ග කරලා කොහොමද බ්ලොක් ටික හදාගෙන රෙදි නමලා කපා ගන්න කියන එක බලමු. රෙදි අර පිරිමැස්මෙන් කපා ගන්න කොහොමද කියලා බලමු. අද මම මේ කලිසම සඳහා අරගෙන තියෙන්නේ 45 පළල ලේස් කොටන් යාර භාගයක්. හොඳයි. ඔයාලට මේ සඳහා ලේස් කොටන් විස්කෝස් වල කැමති රෙදි జాතියක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට තොගමිලට රෙදි අරගෙන මේක බිස්නස් එකක් විදිහට කරන කෙනෙකුට තොගමිලට රෙදි අරගෙන මේක ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවා නම් ගොඩක් ලාභ ලබන්න පුළුවන්. මොකද ලේස් කොටන් තොගමිල තනි පාට වෙන්නේ 170ක් වගේ, ප්‍රින්ටඩ් 190ක් වගේ තමයි වෙන්නේ. ඊටත් වඩා ඔයාලට ලාභයි 60 පළල රෙද්දකින් මහන්න පුළුවන් නම්. මොකද විස්කෝස් තනි පාට 160ක් වගේ තමා වෙන්නේ, තොගමිල 200ක් වගේ තමා වෙන්නේ ප්‍රින්ටඩ්. ඒක නිසා රෙදි තෝරා ගැනීමේදී ඒකෙනත් සැලකිලිමත් වෙන්න. ඒකෙම ඔයාලට මේ වගේ කලිසමක් නිර්මාණය කරගන්න විනාඩි 10කටත් වඩා අඩු කාලයක් තමයි යන්නේ. අනිත් එක තමයි ලොකු මෙහුම් දැනුමක් නැති කෙනෙකුට වුණත් මේක පටන් ගන්න පුළුවන්. අද ගොඩක් අය කියන දෙයක් තමයි අපි මැහුවට සොන්ඩකයක් විතර මැහුවට අපිට වෙළඳපළ හොයාගන්න අමාරුයි කියන දේ. මම ඉදිරි වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරනවා කොහොමද අපි වෙළඳපළ හදාගන්නේ කියලා. මේක තමයි සයිස් චාට් එක. ඔයාලට පුළුවන් මේ සයිස් චාට් එක ඔයාලා ලියාගෙන ඔයාලගේ බිස්නස් එක සඳහා ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඔයාලට මේ වගේ කලිසම් නිර්මාණය කරද්දී වයස 90 කලිසම් මහනවට වඩා මේ වගේ සයිස් චාට් එකක් භාවිත කරන එක තමයි හොඳ. මොකද සයිස් එක කියන දේ බබාගෙන් බබාට වෙනස් වෙනවා. සමහරක් විට බබාගේ වයසට වඩා එයා ලොකු වෙන්නත් පුළුවන්, එයා පොඩි වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ වගේ සයිස් චාට් එකක් භාවිත කරන්න. මම පතරන් ඇඳ ගැනීම සඳහා මේ වගේ කොලයක් අරගෙන තියෙනවා. අපි මුලින්ම ස්මෝල් සයිස් එකේ බ්ලොක් එක හදාගමු. මුලින්ම ඉනවට මින්ම හතරෙන් බෙදලා අපි අඟල් එකහමාරක් එකතු කරලා ගන්න ඕනි. අපි අඟල් එකහමාරක් එකතු කරගෙනවා මැහොන් වාසි සහ බුරුල සඳහා. ඉනවට මින්ම ස්මෝල් ඉනවට මින්ම මම අරන් තියෙන අඟල් 16ක්. ඒක හතරෙන් බෙදලා අඟල් එකහමාරක් එකතු කරපුවාම උත්තර වෙනවා 5හමාරක් විදිහට අඟල්. අඟල් එකහමාරක් අපි එකතු කරන්නේ මැහුම් වාසි සහ බුරුල සඳහා. ඉතිරි පාඩමකදී මම ඔයාලට කියලා දෙනවා ලේඩිස් කියුලට් කලිසම කොහමද අපි සයිසස් අනුව බ්ලොක් හදාගෙන මහන්නේ කියලා. මොකද කියුලට් කලිසම කියන්නේ ගොඩාක් තරුණයන් ගෙදරට අඳින්න පහසු නිසා ආසම කලිසමක්. ඒක නිසා ඒකත් ඔයාලට හොඳ සොන් රැකී අවස්ථාවක්. ඉදිරියේදී අපි ඒකත් කරමු. අපි උඩ ඉඳලා අඟලක් ලකුණු කරලා ඒ අඟල අපි අයින් කරගන්න ඕනි ඉලාස්ටික් සඳහා මැහුම් වාසි විදිහට. මම අඟල් පාගේ ඉලාස්ටික් එක සඳහා තමයි මේ අඟලක් වෙන් කරන්නේ. ඔයාලා අඟල් එකහමාරක් වෙන් කරන්න ඔයාලා අඟලේ ඉලාස්ටික් එක දානවා නම්. දැන් අපි මේ පහලට ලකුණු කරන්නේ ඉනවට මින්ම හතරෙන් බෙදලා අඟල් එකහමාරක් එකතු කරගත්ත අගයයි. ඉන රේඛාවෙත් අපි ලකුණු කරගන්න ඕනි ඉනවට හතරෙන් බෙදලා අඟල් එකහමාරක් එකතු කරගත්ත අගය. දැන් ඔයාලා ගෝල්ෆ් දිග ලකුණු කරගන්න ඕනි අඟල් එකහමාරක්. පොඩි දරුවෙක්ගේ අඟල් එකහමාරක් දෙකත් අපි ලකුණු කරනවා. ලොකු කෙනෙක්ගේ නම් අපි එතන අඟල් 3ක් තමයි ලකුණු කරන්නේ.
ස්මෝල් එකේ මම අඟල් එකහමාරක් තමයි ලකුණු කරන්නේ. සිරස් අතරත් ඔයාලා අඟල් එකහමාරක් ලකුණු කරගෙන ඊට පස්සේ ගෝල්පේ හැඩය අඳගන්න. ඔයාලට මේ හැඩය අතින් අඳගන්නත් පුළුවන්, නැත්නම් මේ වගේ රූලක් අරගෙන රූලෙන් අඳගන්නත් පුළුවන්. දැන් මම කලිසමේ උස විදිහට ගන්නවා අඟල් 8ක්. ඊපස්සේ අපි තව අඟලක් ලකුණු කරලා වාටිය මහන් නමල මහන්න වාටිය රේඛාව ඇඳ ගන්න ඕනි. අපි දැන් මේ රේඛාව දිගේ අඟල් 7ක් ලකුණු කරගන්නවා. අඟල් 7ක් ලකුණු කරගෙන මේ විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ වාටිය රේඛාවට කෙලින් ඉරක් ඇඳ ගන්න. දැන් ස්මෝල් සයිස් බ්ලොක් එක ඇඳගෙන ඉවරයි. දැන් ඔයාලා මේක කපා ගන්න. අපි දැන් මීඩියම් සයිස් එක බ්ලොක් එක හදාගන්න විදිහ බලමු. අපි මුලින්ම ඉනවට හතරෙන් බෙදලා අඟල් එකහමාරක් එකතු කරගෙන ඉමු. මීඩියම් සයිස් එකේ ඉනවට අඟල් 18යි. 18 හතරෙන් බෙදලා අඟල් එකහමාරක් එකතු කරගත්තාම අඟල් 6ක් වෙනවා. ඔයාලා මුලින්ම අඟලක් අයින් කරන්න ඉලාස්ටික් එක සඳහා. දැන් මේ රේඛාවේ අපි ඉනවට හතරෙන් බෙදලා අඟල් එකහමාරක් එකතු කරගත්ත අගය ලකුණු කරගමු. අඟල් 6ක් ලකුණු කරගමු. ඒ ප්‍රමාණයම අපි කරුවේ උස විදිහට අඟල් 6ම ලකුණු කරගන්නවා. මෙතනත් ඔයාලා අඟල් 6 ලකුණු කරගෙන
පහලට රේඛාව ඇඳ ගන්න. ඇඳගෙන අපි මේ දිග ගොල්ෆි දිග අඟල් දෙකක් විදිහට ලකුණු කරගමු. තිරසතට සහ සිරසතට අඟල් දෙක දෙක ලකුණු කරලා හැඩය ඇඳ ගන්න. මේ උස මම ගන්න අඟල් 8 මාරක්. මේ උස ඔයාලා කැමති ප්‍රමාණයට ගන්න පුළුවන්. උස අඟල් 8 මාරක් අරගෙන එතන ඉඳලා නැවත අඟලක් ලකුණු කරන්න ඕනි වාටිය නමලා වහන්න. මම මේ රේඛාව දිගේ ලකුණු කරගන්නවා අඟල් 7ක්. නාලා මීඩියම් සයිස් එකක් කපා ගන්න. අපි දැන් ලාර්ජ් සයිස් එකේ බ්ලොක් එක හදාගමු. ලාර්ජ් එකේ ඉනවට අඟල් 20ක් විදිහට මම අරගෙන තියෙනවා. ඉනවට ඉනවට 4න් බෙදලා අඟල් 1 හමාරක් එකතු කරගනිමු. 20 4න් බෙදලා අඟල් 1 හමාරක් එකතු කරගත්තාම අඟල් 6 හමාරක් විදිහට අපිට ලැබෙනවා. අපි මුලින්ම අඟලක් අයින් කරමු. ඉලාස්ටික් එක සඳහා අපි කලින් දෙකේම කරා වගේ අඟලක් වෙන් කරගන්නවා ඉලාස්ටික් එක සඳහා. දැන් මේ රේඛාවේ ඉනවට 4න් බෙදලා අඟල් 1 හමාරක් එකතු කරගත්ත අගය ලකුණු කරගමු. අපි මේ රේඛාවේ ලකුණු කරගත් අඟල් 6 හමාරම පහලට කරුවේ උස විදිහටත් ලකුණු කරගන්නවා. අඟල් දෙකක් ඉදිරියට ලකුණු කරගන්න. අඟල් දෙකක් උඩ අතරත් ලකුණු කරගෙන කලිසමේ උස විදිහට මම ගන්නවා අඟල් 9ක්. පාටිය සඳහා අඟලක් ලකුණු කරගමු.
මේ රේඛාවේ මම ලකුණු කරගන්නවා අඟල් 7 හමාරක්. අපි දැන් Excel block එක හදාගමු. මුලින්ම ඉනවට 4න් බෙදලා අඟල් 1හමාරක් එකතු කරගෙන ඉමු. Excel ඉනවට 22යි 22 4න් බෙදලා අඟල් 1හමාරක් එකතු කරගත්තාම අඟල් 7ක් වෙනවා උත්තරය. හරි අපි කලින් විදිහටම මුලින් අඟලක් වෙන් කරගැනීම ඉලාස්ටික් එක සඳහා දැන් අපි මේ රේඛාව දිගේ ඉනවට 4න් බෙදලා අඟල් 1හමාරක් එකතු කරගත් උත්තරේ ලකුණු කරනවා. ඊට පස්සේ අපි A ප්‍රමාණයම ලකුණු කරනවා පහළට ගෝල්ප උස විදිහටත්. ඉදිරියට අඟල් දෙකකුත් සිරස් රේඛාවේ අඟල් දෙකකුත් ලකුණු කරලා මේකේ උස ගන්නවා අඟල් 9හමාරක් විදිහට. අඟල් 9හමාරක් ලකුණු කරලා ඊට පස්සේ තව අඟලක් අපි ලකුණු කරන්න ඕනි වාටිය රේඛාව. මේ රේඛාවේ දිග මම ලකුණු කරනවා අඟල් 8ක්. Double XL block එක හදාගමු. Double XL ඉන අරගෙන තියෙනවා මම අඟල් 24ක් විදිහට. අඟල් 24 4න් බෙදලා අඟල් 1හමාරක් එකතු කරගෙන ඉමු. අඟල් 7හමාරක් එනවා උත්තරය. කලින් විදිහටම අඟලක් අයින් කරන්න ඉලාස්ටික් එක සඳහා දැන් මේ ඉන රේඛාවේ ඉනවට 4න් බෙදලා අඟල් 1හමාරක් උත් එකතු කරගත්ත අගය වන අඟල් 7හමාර ලකුණු කරගමු. ගෝල්ප උස විදිහටත් අඟල් 7හමාරක් පහළට ලකුණු කරගමු.
අඟල් දෙකක් ඉදිරියට ලකුණු කරන්න. සිරස් රේඛාවෙත් අඟල් දෙකක් ලකුණු කරලා ගොල්පි හැඩය ඇඳ ගන්න. මම මේ කලිසමේ උස ගන්නවා අඟල් 10ක්. අඟල් 10ක් ලකුණු කරලා ඊට පස්සේ වාටිය සඳහා තව අඟලකුත් ලකුණු කර ගන්න ඕනි. මම මේ රේඛාවේ ලකුණු කරන්නේ අඟල් 8 හමාරක්. අපි දැන් බ්ලොක් ටික හදාගෙන අවසන්. අපි දැන් කලිසම කපා ගන්න කොහොමද කියලා බලමු මුලින්ම. මම ඔයාලට රෙද්ද නමන විදිහ මුලින්ම කොලයක නමලා පෙන්නන්නම්. හරි. දැන් මේ තියෙන්නේ 45 පළල. මේ මගේ පැත්තේ තියෙන්නේ බලවාටිය පැත්ත. හරි, අපි බලවාටිය පැත්තෙන් තමයි නමන්නේ. ඉස්සෙල්ලම මේ විදිහට රෙදි කොටස දෙකට නමා ගන්නවා. දෙකට නමා ගත්තාම මගේ පැත්තේ තමයි නැම්ම තියෙන්නේ. අපි ඒක නැවත දෙකට නමා ගන්නවා. නැවත දෙකට නමා ගත්තාම මගේ පැත්තේ නැම්ම වල දෙකක් තියෙනවා. අනිත් පැත්තේ එක නැම්මක් සහ ඕපන් කොටස් දෙකක් තියෙනවා. මම මහල පෙන්නන්නේ මීඩියම් සයිස් එක. දැන් අපි බලමු කොහොමද රෙදි අපතේ යන්නේ නැති විදිහට රෙදි නමා ගන්නෙ කොහොමද කියලා. දැන් ඔයාලා මේ බ්ලොක් එකේ දිගම තැන දිග මැනගන්න මුලින්ම. ඔයාලා බ්ලොක් එකක් අඳින්නේ නැතුව රෙදි කොටස නමලා ඇඳ ගන්නවා නම් ඔයාලා මේ දිග තීරණය කරගන්න ඕනි. ඔයාලගේ ඉනවට මින්ම හතරෙන් බෙදලා අඟල් එකහමාරක් එකතු කරලා තව අඟල් දෙකක් එකතු කරලා එන අගය දෙකෙන් වැඩි කරලා. දැන් මෙතන අඟල් 8ක් තියෙනවා. එතකොට දෙපැත්තෙම තියෙනවා අඟල් 16ක්. මම තව අඟල් භාගයක් එකතු කරලා අඟල් 16 හමාරක් විදිහට රෙදි කොටසේ ලකුණු කර ගන්නවා. ඔයාලා රෙදිවල අඳින්න මේ වගේ ටේලරින් චෝක් පෙන්සිල් ගන්න, පෑන් පැන්සල් වලින් අඳින්න එපා. දැන් මේ විදිහට මම රෙදි කොටසේ ඉස්සල අඟල් 16 හමාරක් ලකුණු කර ගන්නවා දිග. දාසේ හමාරක් ලකුණු කරගත්ත තැනින් දෙකට නමන්න රෙදි කොටස. දැන් මම මගේ පැත්තේ තියෙන නැම්මේ ඉඳලා අපි රෙදි කොටස නමාගත්ත තැනට නැවත
රෙදි කොටස නමා ගන්නවා. හරි. දැන් අපිට කලිසමට අවශ්‍ය රෙදි ප්‍රමාණය අපි නමාගෙන තියෙන්නේ. මේ කොටස අපිට අවශ්‍ය නැහැ. මේ කොටස ඔයාලට මොකක් හරි වෙන දෙයක් මහාන ප්‍රයෝජනයට ගන්න පුළුවන්. පුළුවන් අපි හදාගත්ත બ્લોක් එක මේක මත තියලා બ્લોක් එක ඇඳගෙන කපා ගන්න පුළුවන් ඒක ගොඩක් ලේසි. ඔයාලා දිගටම කරනවා නම් මේ විදිහට මේ બ્લોක් එක ඔයාලා બોක්ස් බෝඩ් වල ඇඳ ගන්න මේ කොළවල නැතුව මෙන්න මේ වගේ બોක්ස් බෝඩ් වල ඇඳ ගන්න. එතකොට ඔයාලට ඇඳගත් එක මේ අපි සාමාන්‍ය කොළයක ඇඳද්දත් පින් කර කර එහෙම කරන්න අවශ්‍ය නැහැ. අර બોක්ස් බෝඩ් එක ඇඳගත්තත් ඒක තිබ්බා ඇඳලා කැපුවා. මම ඇඳලාම පෙන්නන්නම් ඔයාලට. මම දැන් රෙද්දේ මුලින්ම අඟලක් අයින් කරගන්නවා ඉලාස්ටික් එක සඳහා. ඉන 18 මම ටේප් එකෙන් මේ විදිහට බෙදලා හතරට බෙදලා අඟල් එකමාරක් එකතු කරගෙන අඟල් 6ක් විදිහට ඉන රේඛාවේ ලකුණු කරගන්නවා. මෙම්මම තමයි කරුවේ උස විදිහට පහළට ලකුණු කරන්නේ. අපි දැන් මෙතන ඉඳලා අඟල් දෙකක් ලකුණු කරගන්නවා. සිරස් රේඛාවෙත් අඟල් දෙකක් ලකුණු කරගෙන ගෝල්පේ හැඩය අඳගන්න. අලිසමේ උස මම ලකුණු කරනවා අඟල් 8මාරක්. දිගේ මම ලකුණු කරගන්නවා අඟල් 7ක්. වාටිය නමල මහන්න අඟලක් ලකුණු කරන්න. වාටිය වල අඟල් භාගයක් නමල නැවත අඟල් භාගයක් නමල තමයි මහ ගන්න ඕනි. අපි දැන් කලිසම මහම මුලින්ම ඔයාලා මහන්නේ මේ ගෝල්පි හැඩය කොටස තමයි මුලින්ම මහගන්නේ. අඟල් භාගයක් අඟල් භාගෙට මහන් වාසි දෙලා තමයි මහගන්න ඕනි. දැන් ඔයාලා වාටියත් නමල මහගන්න.
දැන් ඔයාලා මේ කොටස එකමත් එක තබලා මේ විදිහට මහා ගන්න. දැන් අපි ඉනට ඉලාස්ටික් දාන කොටස තමයි මහා ගන්න ලෑස්ති. දැන් ඔයාලා අඟල් කාලක් නමලා නැවත අඟල් භාගයේ ඉලාස්ටික් එක දාන්න පුළුවන් විදිහට තමයි මහන්නේ. ඔයාලට අඟල් කාල ටේප් එකෙන් ලකුණු කරලා නමාගෙන මහන්නත් පුළුවන්. මේ විදිහට අඟල් කාල අපි ලකුණු කරගෙන අපි ඉලාස්ටික් එක ගන්න ඕනි ඉනට වඩා අඟල් 3ක් අඩුවෙන්. මම මීඩියම් සයිස් එකක් ගත්ත නිසා අඟල් 15ක් තමයි මේ ඉලාස්ටික් එක අරන් තියෙන්නේ. මොකද අපි මීඩියම් සයිස් එකේ ඉන අඟල් 18ක් කියලා නේ ගත්තේ. දැන් ඔයාලා බලන්න අඟල් භාගයේ ඉලාස්ටික් එක දාන්න අවශ්‍ය ප්‍රමාණය, මහන්න අවශ්‍ය ප්‍රමාණය. ඔයාලා මේ ඉලාස්ටික් කොටස දාන්න මහගත්තේ ඔයාලට අඟල් භාගයට වැඩියෙන් ඇල්ලුනොත් ඉලාස්ටික් එක දාද්දී ඉලාස්ටික් එක ඇඹරෙනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා ඔයාලා මේ කොටස මහ ගන්න. ඔයාලට ඒ විදිහට මහන්න කියන්නේ පුරුදු වෙනකන් ඔයාලට පුළුවන් ලකුණු කර කර, එහෙම නැත්නම් ඉලාස්ටික් කොටස තියලා බල බල මහන්න පුළුවන්.